වසණ ප්‍රතිපදාව අහත්තයටැම රාත්භාවය සඳහාම නිර්වාණය ශක්ෂත් කර ගැනීම සඳහා අපවිසින් ප්‍රतिපදාව කසේ නම් සකසාගත යුතුද අතර ස්කන්දය දේවයදක ීමයි මහනනි කලුත්තය කියනකට අපි හිත දකිනවා කියන තැනේ දී අපි සිතට එන අරමුණ දකිනකොට අපි දකින්නේ ස්කන්දය උදේවය දැකීම කියන එකම තමයි අරමුණ කියන්නේ සිතමයි අරමුණමයි සිත කියන්නේ එහෙමනම් ඔබට පැහැදිලි අරමුණමනම් සිත කියන්නේ අරමුණක් එනවා කියන්නේ අපි හිතමු දැ ධාරණයක් විදිහට පොත දකින සිත කියලා පොත දකින සිත කියන්නේඒ පොත දකිනවා කියන්නේ එතන ස්කන්දය තියනෙ පොත දකින්නේ අපේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන ඒස්කන්දයන්ගෙන් ඇතිවුණු එ උපාදාය රූපය තමයි අපි දකින්නේ පොත කියන්නේ උපාදාය රූපය බාහිර මහාභූතරූපය නෙම කියන්නේ අපි සිතින් දකින සිතිං හදාගත්ත රූපය ඔබ අසාතිබුණු ප්‍රශ්නයක් තමයි ඔබට පැටලැවිලා තියෙන බව පෙවුණ වට්ටං වට්ටති කියන කාරණය වටටන් වට්ටති කියන්නේ එක වටටයක් කැර කියලා දෙනි වටත් කැරකිලා අපට පොතක් පෙහින්නේ. පළවෙනි වටටේ තමයි ආයතන එකවතාවක් ආයතන හරහයන ඒ ප්‍රසාද ප්‍රසාදවත්ීම ඒ ප්‍රසාදවත් වීම කියන්නවා ආයතන හැදුනා කියන එකයි ඒ කියන්නේ මේක මනාකොට දකින්න මහා නුවනින් දකින්න ඒ වගේම සිත හැදෙන හැටේ ඉතාම නිරවුල්ල තමන් දර්ශනය දකි නෝන ඒ ඉතාම වැදගත්වෙනවා පලවෙනි වට්ටේ දී අපිට යමක් පේනකොට අපේ අපි ීතමුව එක සබ්ද සිතත්ද වර්ණ සිතත්ද ගන්ධර් රිත් සිතත්ද රාස සිතද්ද පහස හෙම නැත්තාම් අපි හරමුණන්න දවාරහයෙන් ඇස කන දිව නාසේ කයමන කියන දවාර හයින්. හැබැයි ඒ ඇස කන දිව නාසේ කයමන කියන ඒ දවාර කොයිවත් පිහිටා තියෙන ගනවශයෙන් අල්ලන්න පුළුවන් දේවල් නෙමි ඇස කියන්නේ මස් සැහැට නෙමි මැරණු කෙනටත් තැහැක් තියෙනවා එහ මැරණු කෙනටත් පේෙන් ඕෝනි නෑ ඇස කියන්නේ මස් සැහැට නෙමි කන කියන්නේ මස්ස හැට නෙමි නාසේ කියන්නේ මේ එ එහෙම දකින්න එපහා ඇස කියන්නේ පේන බවට ඒ ආයතනයක් ආයතනයක කෘතියක් එතන සිද්ධ වවා හේතු නිසා හටගන්නවා හේතු නැතිවෙනකොට නැති වෙනවා එතකොට මේ ප අපි බොහම සරලව ගමු ධර්මය ඔබට ගොඩාක් අසන්න ලැබිෙනොම මේ දේශනා මාලාාව තුළ එතකට බොහොම අපි සරල කරගන්න ඕනි අපිට අදාළ කාරණාවටම මේ සිත කියන සිතේ හටගැන්ුව කියන කාරණාව විශාල මාතෘ කාවක්. ඒ මහනිධාන සූත්‍රයේ සලාතන සූත්‍ර ස්කන්ධ සූත්‍ර පාදාානස්කන්ද සූත්‍රය ිම සූත්‍ර මාලාවක දිගරෙන අහ එකැන හොඳුවට මනාකොට දේශනා කරලා තියෙන බුදුන් වහන්සේම දේශනා කරලා තියෙන ඔබටම නිර්මලව ඔයා ගන්න කුල්ලා මේ සිත්ත කියන එක ඔයි තර මායාාවත් තියෙනවාද කියෙන ඉතින් අපි ගත්තොත් මේ ප්‍රසාධවත් වීම අපි උපමාවක් විදිහයට ගත්තොත් මේ ඇසට වර්ණයක් රූපයක් පේන එක කොහොමද පේන කියන එක මේ වටට වටටති කියන එකනේ දැම් ප්‍රශ්න දැ ප්‍රශ්නය මොකක්ද කිය එකනේ එතට ඔබ ගලපලාතීර විදිහද බලන්න මේ අපි වටටන් වට්ටති කියන කාරණාව එන්න මෙහමයි. අපිට දෙයක් පේන්නේ අපේ ඇස ඉදිරිපිටට යමක් එනවිට ඒ පලවෙනි වට්ටේම නෙමින් ඒ අපි දකි නොවාමකි දම එන අයින අප අපේ ඇස ඉදිරිපිට අපිත නිමිත් අපේ ඇස ඉදිරිපිට අපේ ඇස ඉදිරිපිටට යමක් ආලෝකයට අලුක තිනලට නිපේන අලුකෙ නිසා යම් හැඩතැලයක් අපේ සිිරිපිට යමක් එනකොට අපි සාමාන්‍ය කතා කරන බස කරනවාද පනකොට ඒක එක පහරම පේනවා නෙමි එක ඉතාම වැදගත් සමහර විට මේක ඔබ හලා නැහැ සමහර විට මේක සමාජය තුළ ප්‍රචලිත වෙලා නැහැ. බෞද්ධ සමාජය තුළ සැඟවුණු කාරණාවක වෙන්නත් පුළුව සමහරවිට තම ඉස්මතු නොවුණු කාරණාවක් කරන්නත් පුළුවන්. ඔබ හනි සමහරට පලවිදි කතාව වෙන්නත් පුළුව ඒ නිසා මනා සීනුවනි මේ කාරණාව දකි ඕනි අපිට එක පාරම දෙයක් නකොට පේ නොහ නෙමි ඒක එහෙම වෙන්න විදිහකුත් නෑ හොඳට බලන්. අපිට ඉස්සරහට එන්නේ හැඩ තලයක් නම් මේ මස්ස හට කැමරාවක් වගේ මස්සට මේ ප්‍රසාධයනෙ තියෙන්නේ එතන අපි කියනවාන අමන අපි කියවා ඇහ කාචයට කළු ඉංගිරිියාවට ඇහ කාචයට ප්‍රසාධවත්්‍ය නොන් අර ආලෝකට කණනාඩියක් කැල්ලූ හම ප්‍රසාධවත්වන වගේ අපේ මේ ඇස කියන අපි ගත්තොත්ෙම පංචි ඉන්ද්‍රිය විදියට ගත්තවොත්ෙම මේ මස්ස හැ ප්‍රසාධ කෘත්තියක්ය එතර සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ඇස ඉදිරිපිටට යමක් අපේ ඇස ඉදිරිපිටට යමක් එනකොට ඒ ප්‍රසාදේශවීම අපි කියනව අපට පෙන් පොතක් කියලා ඒක චක්ව වි්ඥානයෙන් සිද්ධ වෙනි නෑ අ ඒකයි වටට වට ති කියල මෙතන එන්නේ ඒන්නේ ඒක සිද්ධ වෙන්නේ අපි හිත්තලය කියන්න පොත කියලා ද පොත කියන්නේ ම පොතක් කියල ම පොතක්කාක් කියලා පොත කියන්නේ එන්නේ හැඩතලයක් ය හැඩතලේට අපි කියර පොත කියලා එහ අපි පොත කියනවා කියන්නේ දෙවනයක එ න එ නෙමෙයි කියන එක ඒ නිසා මෙතන වට දෙකක් කර කෙනවා ඒක පැහැදිලි උම්පේවා දැ ඔබ ආලෝකයත් ගසත් නිසා හටගත්ත ප්‍රතිබිම්බේ තමයි අපි මනසට මනුවිං්ඥාට ස්පර්ශ වෙන්නේ. දැන් පොත කියලා කියන්නේ අපි දන්නවා චිත්තානු පස්සනාව යමෙක්කායනුපස්සන වෙදනුඋපස්සන චිත්තාානු පස්සනාවට එනකොට සතන සතිපට්ඨානය තුළ වුනත් සිත්ත හැදෙන ආකාරය දකින එක. එතනේදී ඔබ දන්නවා නිධර්මේත්‍රල හොඳින් අධ්‍යානය කරනවානම් ඔබ දන්නවා මේ ප්‍රතිබිම්බය කියන්නේ ආලෝකයක් නැතු අපිට පේනි නෑ පිෙනීම කිය දේදිහා බලන්න කොට මේ පොත්ත පෙවුණි කොහොමොද කියලා ෝ ආලෝකයේ නිසා තමයි මේ ඇස ප්‍රසාදවත් වෙන්නේ ආලෝකයක් නැතුව අපිට කලුවරේ පේණි නැහැ එහෙනම් මේ පේනවා කියන එක ආලෝකයට අයිති එක බාහිරටත් අයිති ගො ආලෝකයක් නැතුව අපිට පේ නෑ ප්‍රධාර සාධගයක් තමයි ආලෝකය කියන්න. ටඒක වාහිරට අයිති පේන සිත කියනෙක්. කවුරහර කෙනෙක් ඇවත් මේ සිත කියන එක වර්ණ සිත කියන එක ශරීරද තියනෙ එක එකක ශරීරය ඇතුළලට පනවන්න බෑ. ඇහි සිතක් හටගන්නවා. නමුත් ඒ ශරීරයට තිය නොනන් හන ශරයට කලුරත් පේ නොත්. ඒ අභ්‍ය අභ්‍යන්තරයට පනවන්න බෑ. අන්ත දෙකක් අපිට පේනවා. ඒකයි මේ අධ්‍යත්ත බහිදධක් කියන අන්ත දෙකේ ලොක්කු. ගැලපීමත් තියෙනවා ඒක කියන්නේ ආලෝකයක් නැතුව අපිට පේ නෑ එහෙන මේ පේන සිත ආලෝකෙට අයිති කාටවත් කියන්න බෑ නෑ කිය එහම් ආලෝකයක් නැතිවලාටත් පේ නොයි නෑ එහගේ පේනවා කියන සිතක් ඒ සිත ආලෝකෙට අයිති ඒඩ බාහිරට අයිති ඒ සිත බාහිරටත් අයිති නෑ කියන්න බෑ එතකොට ඒ ආලෝකයේ නිසා තමයි අපිතුම මේ පොත කියන එක තිබුණොත් ඒක ප්‍රතිබීම් බැත් තමයි අපිට මේ පේ මේ චක් විඥානය කිය ආලෝකයත් ගසත් නිසා හටගත්ත ප්‍රතිබිම්බේ තමයි තින්නන් සංගති පස්සෝ කියලා කියන්නේ මනසට ස්පර්ශ වෙන්නේ එතකට චක්කුංච පටිච්ච රූපේච් උප්ජය චක්කු විඥාන් තින්නන් සංගති පස්සෝ ම හරිධර් සූත්‍රය බට දකින ලැබෙනන් අපට මේ සූත්‍ර වලද හමුවෙනවා එතවට තිනන් සංගති පස්සෝ කියන්නේ මේ තුනේ එකතුෙන් ස්පර්ශයවා කියන එක එක න ඇසත් රූපලත් ඇසේ වි්ඥානයත් කියන එක එතකොට එතන චක්කු විඤඥානය තියෙනවාේ එත පලවිනිට හදල ඉවරයි ආතන හැද ඉවරයි ආයතනය කෘත්තය තමයි මේ පේන බව කියන එක එත මේක අපි කියනවානේ දැඟ ඇස කියන දැම් මෙ එතන එකවට්ටයක් තමයි ආලෝකයේ ගසත් නිසා මේ හටගත්ත ප්‍රති බිම්බේ චක්කු විඥ්ාණ ප්‍රසාධවත්වීම ඒ ඒක තමයි ඇතකට මනවවි්ඥාට ස්පර්ශ පටික සම්පස්සයට තයි දෙකින් කියනවාන අධි වචන සම්පස්යක් පටික සම්පස්සේ කියන එක දන්නේ නැහැ පොතත්්ද කියන එක. මොනද ක හෙම නෑ අදහසක් ඒකඇවිල හැඩතලයක් අපි කියවානි න්නේ හැඩතලයක් ඒ හැඩතලේ තමයි ආරම්මනනි ඒඒ හැඩ තලි ඒ හැඩතලේ තමයි අපි මනොවිඤ්ඥාණයෙන් අඳුනගන්නේ ඒක තමයි සංඥාවට විතර්ක කළ දනගන්නව කියැන හැබැයි මෙතනත් තියෙනවා ඉස්කන්දයක් නැහැ කියන්න බෑ මොකද විං්ඥාණයක් කට ගන්නේ නෑ ස්කන් දෙයක් නැතුව වේදෙන සංඥා සංකාර කියන එක ස්කන්දේ නැතුව විඤ්ඥානයක් කටගන්නේෑ ඒ ඒක ධර්මය හොඳින් අධ්‍යානක කරන්න එකකට ාවවටිකක් මෙම පැදිී නැත්තන් ඔබටවැට හෙවි ඔබ හොඳින් දාකින්න ස්කන්ධයක් නැතුව විඥාණයක් කටගන්නන්නේ නෑ වේදන සංඥා සංකාර විඤ්ඥාන් එහෙ මනං ඒ චක්කු විඤ්ඥානයේ චක්කු විඥානය කියන එක ප්‍රසාධවීම පමණයි එක හැඩදාලයක් පමණයි ඒක කියරණයක් අපේ විදිර කිව්වා ඒක දැම් පෙන්න්නල දෙන්නව නිසා වචන කිව්ෝ එක කියරණයක් ප්‍රතිබීම්භයක් හැඩ තලයා එක පොතක් කියනෙ ඳුන ගන්නන්නේ නැහැ චක්ව ්්‍යානේ හැ මෙේ දොහ රට එන්නේ ආලෝකයක් කියරනයක් කියනෙක තමයි මේ සාමාන්‍ය වචනෙන් කියනවන. එතරි ස්පර්ශ වෙනවා මනවවිඥානයට මනවවිඤ්ඥානය කියලා එහෙම කොහවත් තියනෙවා නැහැ පළවෙනි එක ඒක හටගන්න ජනක් පනවන්න බැහැ ඒ ප්‍රසා හදවතිව දැ කන්න ආඩියට ආලෝකෙට දීපතියක් ඇතවීම බැබලීම කොහටවත් අයිති නෑ. තනාඩි අයිතිත් නෑ අලෝකට අයිතිත් නෑ එතන සිද්ධයක් සිද්ධ වෙනවා. ඒක හාෝකය නත්තන් සිද්ධ වේන නැ. මේකම තම ඇස කියන්නේ ඇස කියන්නේ මෙතන අපින ප්‍රසාදරූපය කිය මේ ප්‍රසාදරූපය හැදිලා තියෙන්නේ තවට්ටිකක් ගැඹරට ගියොත් කරෘප කලාප පන අතරකි. ම්ම චිත්ත රිතුවා හාර ඒ රූප කලාප පනස් අතරෙන් හැතන ප්‍රසාදය කියන එක තමයි. අපි දන්න අද කන්නාඩියක රසදියගන්න ඇතුව වීදුරුව නිකම් පේන්නේ ප්‍රතිබිම්බයක් හටගන්න එහන රසදිය තියෙන සතව ප්‍රතිවිම්බිය හටගයි. කන්නාඩි. එතු රසදියලින් කෘතියක් කෙරෙනක්. ඒක තමයි ඔපේ ඇතිවෙනෙ අන්න එකම තමයි කම්ම චිත්ත රිතු ආහාරෝලින් කෙරෙන්නේ. මේ පටලේ නිකම්ම ඔපවෙන්නේ නෑ මේ ඔපවෙන්නේ මේ ප්‍රසාදරූපේ හැදෙන්නේ ප්‍රතිවිිම්බයක් තමයි හැදෙන්නේ ප්‍රතිබිම්බේ හැදන්නේ අරකම්ම චිත්ත රිතු ආහාර කියන ප්‍රසාධ කරූප කලාප පණ සතර ඔස්සේ ඒක සතු සමුටහාන හරහා තමයි එතන ඒ වන ගැම්බුරු ටක් ගැුර ගැබරුට කල් මුත් හැදිී කළ තියෙනවා එහම ගියොත් ඒක සයිදධාර්ථක පැත්තටයි හරෙන්නේ අපදම් ප්‍රාග පැත්තට එන වනක් ප්‍රයකෝ සිද්ධුවෙන සිදුවීමන කතා කරන්න නො එතකට අපි 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 එතනින්න්නේ අපි මේ නිවන් මක විවර වෙන්නේ ැහ ොක දනමක්තියන ඒ දන්මතින නටේ තනින් තේරෙනවා කරුප කලා පන සතර හදන පැත්තර ගාම් තන දසක දසක විදිහයට අරගෙන කම් රූප තියක්ක් තියනෝ එතට චිත්ත රූප දහ එන අට එන අට්ටක විදිහයට එන චත්ත රිිත්තුූ ආහා රූප විදියටට පට ව්‍යපතේ වර් ගදර ස ලෝ ඒ සුද්දාශටක විදියටට එ මේක හො දරට පැදිි කරන්න පුූලුව මේ ප්‍රසාධ වෙන හැට ඒ ර පැදිලි කරන්න පුලො රුප කලා පනස සතර හැදෙන හැට ඒ අනුව තමයි ප්‍රසාධ රූපය හැයි ප්‍රසාධ රූපය කියන්නේ නාමයක් නෙමින් ප්‍රසාදය කියන්නේ එතන ප්‍රතිබිම්බයක් නහිදන් අත්තකතාම් ිම්ං නහිදම් පරකත්තං අග මේක තමා හදුවවෙත් නෑ වෙන කවරුවත් හැදුවෙත් නෑ හේතුම පටිච්ච සම්බූතා හේතු නිරුජා නිරුදජය හේතු තියෙනකොට හටගන්නව ප්‍රසාධයක් හේතු නැතිවෙනකොට ප්‍රසාදය නැතිවෙන ඒ සේලාත් සූත්‍රය උ අපට කින්න පුලො එන්නේ ඒකම තමයි මේ ප්‍රතිබිම්බය කිය කොට මෙම ප්‍රතිබීම් බේතමයි පටිගේකල් පටිගේ කිය එක කියරණයක් ආලෝකයක් හැඩ තලයක්. ඒක දන්නේ නෑ කුමත්ද කියෙනෙක් ඒයි අධවචන සම්පස්සයක් කියන්නේ චිත්ත චයිසික චයිසික කියන්නේ සිතුවිලි ද සිතුවිලී අපි පරිහරණය කරන්නේ. මෙ මේකයි මනොවිංඥානය කියන මෙතර පනවන්න හේතුමේ ඇතරම සෛදධාතික පැනවීම් තියෙන්නේ මෙතන කොහවත් බා ෞතික දේවල්න අල්ලන්න පුළුවන් දෙයක් මේ සංකරාක කියයනෙ අල්ලන්න පුළුවන් දෙයක් නෙම කාහරනි සාතම වි්‍යාය දැන ගනීම තක් හැදන සිත කියක් කොයවත් නෑ.ඒ අල්ලන්න පුළුවන් බෞතික දෙයක් නෙමයි. මේක මායාවක් ඒ දෘෂ්ටයක් එහම එකක් නැහැ. ඇත්තම කතාව සිත කියලා එහම පනවන්න පුල ඒ අල්ලන්න පුළුවන් දෙයක් කොහවත් නැහැ. සිත කොයිද තියනිෙලා ඇවොත් ඒ එක තියෙන තන පනවන්න බෑ. ඒක ඇතනම ශරීය ඇතුළට පනවන්න බෑමක මේක ප්‍රසාදයක්. හැම තැනම ඔබට හම්බෙන ප්‍රසාදයක්. ප්‍රසාහධයක් කොමද ශරී ඇ ඇතුළට සීමක් කරන්න. ඒක කරන්න බෑ. ඔට වැටහෙෙන් නොනි කාරණය දැන් එතකොට සිත කියන්නේ ශරි ඇතුලටම පනවරුලන් යන්න එහ ැරුණු කෙනට නොක යොතන තියෙන් ක ලකු තේරමත් තේර. යි ැරුණු කෙනනට සිතක් නැතති කියෙනෙක් එතකොට තම මේ හටගත් තයමති සම් ප්‍රසාද නිසා. එතකොට එහමන ඒක ඒක බාහිරත්තක් අයිතියෙන්නේ. මෙතන ලොකු කතාවක් තියවා මේක ඇතුලන්තට මේ අප අපි තියමු අපි අදල්මමාත්‍රකවටය මොද මේ විශය මේ නිවන්මගේ යනා කෙනකුට මේ මේ මායාව කියන්නේ අපි මයාව සත්‍ය වෙලා තියෙන්නේ අපි සත්‍ය ලෝකෙත් මයාවත් තියෙන් අප මේ පේන දත් මායාවක් මේ ලෝකෙම මායාව මේක අවබෝධ කරනවා කියන එක ලේසි නෑ සුකරනෑ ගම්බීර ගම්බීරයි ඒක හරි ගම්බිර අර්තා නමුත් මේක මහා විශාල විෂයක් එහෙම කතා කරන්න ගියොත් අපිට බොහොම කෙටි කරල්ලා අවස්ස ටික විතරක් ගත්තාහම අපිට හනි පහසුයි. එතකොට අපිට තේරෙනවා මෙතන පටිග සම්පස්සයට අධිවචර සම්පස්සයක් කියන්නේ ඒ ආකාර ඒලිග ඒ නිමිති ඒ යුද්දේශය ඇති කල්ලි ඒආකාර ඒලිග ඒනිමිති යුද්දේශ ඇති අධිවච්චන සම්පස්සයක් කට ගනී කියන්නේ මේ දෙවනි වට්ටේ හැර කෙන යන්නේ. ද පලවෙනි වටේ හැරකුණා ආව හැඩතලයක් නමුත් ඒක හැඳුණුවෙනෑ කුමක්්ද කියලා නමුත් වේදනා සංඥ සංකාර නැවතත් ක්‍රියාත්මක වෙන ඒක ඇනෙ නැවතත් මේක එතන ඉවර වෙන්නේ නෑ මේක ඇතුලාන්ේ ඒනන්නේ මේ කොයිවත්හ දෙන්නේ මේක ගලපගන්න හරියට මේ මේක මනොවිඥාණෙන් සිද්ධ වෙනවා එක ඇන මේන හැඩතලේ ඒ මොහොතෙමඒෂනේම හඳුනා ගැනීමකට ලක් වෙනවා ඒක අපේ ත්ඒ ඇන අපේ තියෙන සංකාර එහෙම නැත්තා හා ඔබ ඔබ බොහොම නුවනින් දකින්න ඕනි බොහෝ අය මේ ගලපගෙන නැහැ කොච් කොච්චර ඒ පොත්පත්තලින් ගන්න බැහැ පොත්පත්තලින් සියට සයක්ක් මේ එක දැන ගන්න බැහැ මේ එකක වෙන හැටි මේ දීර්ග පැහැදිරි කිරීම මේකට තියෙනවා මු මෙතට අවශ්‍ය ප්‍රයෝග ද දියා බැලුවවාම අපට බොහම ටිකක් අප අරගෙන තමයි කියන උත්සා කරන්න දැ මෙතන දැන් වේදනා සංඥා සංකාර කියන්නේ සැපදුක් නෙමේ මෙතන සැපදුක්න වේදනා සංඥාාව පලවිනි වට තමයි මේ තාමත් සපදුක් නෙම ේදෙන සංඥා සංකර කියන්න ඒ මේ එන්න සැපදුක් නෙමයි මේ එන්නේ දැන් අධිවචන සම්පස්සයක් කියන්නේ සිතු විලි හටගරන්නේ චෛච්‍රසයක නමුත් චිත්ත චෛසක එකට කියන්නේ ඔබ එක හලා තිීෙනවා යිදධාන්ක හල යෙනවා නමුත් දැම් මෙතන චිත්ත සයිස්්‍යකවල දැ සිතුවිලි හට ගන්නේ නමුත් එන්න හඩ තලයා එන්නේ කියරණයක් කියරණයක් එනට සිතුවිල්ලක් ටගත්තක මේ කන්නුවට පෙනවා අපේගේ විධාකර උපමා දීලා තියෙනවා එක යන ඉග්‍රිසිි භාසාාවෙන් කියන දෙයක් සිංහලට පරිවර්තන වෙනවා වගේ එහම නත්තං කර්මාන්ත ශාලාවක සිමින්ති කර්මාන්ශාලාවක වැලි ගල් සිමින්ති දාලා අනිි පැත්තෙෙන් වතුර ඒය දාලා අනි පැත්තෙන් එලියට එන්නේ අ ස්ටැශූ ශසිදිහට මිනිස්සු සත්තු ගෙවල් දොරවල් ගස් වැැල්වල ඒ අන්න ඒ විදිිය නිර්මාණයක් මෙතර සිද්ධ වවා. එන්නේ කියරණයක් ඒ කියරණයක් ඒ එන්නේ හැඩතලයක් ඒකට ඇතුළෙන් හැදෙන සිතුවිල්ලා. සිතුවිල්ලක් හැදෙන හැටිතමයි හස්කමක් තියන එක ඇනෙ මයාවක් වෙන්නේ. එකම විඤ්ඥානයේ ඊ ගව මායාාව වෙන්නේ. ත් මායරු මායාවට ප්‍රතිබිම්බයක් මාාවක් ක්ක වි්‍යානයෙන් න්නෙත් මායාාව මොකද ඒ එක බයිුර යන එක නෙමේ මෙතන හටගත්ත බිම්බයක් බිම්බයක් කියන ප්‍රතිබිම්බයක් ප්‍රතිබිම්බයක් කියනි සත්වයක් නෙමි. ඒකයි තේ සේලා තරණය කියන්නේ සේලා සූත්‍රය නහිදං අත්ත කතාම් බිම්බන් කියලා මේක ප්‍රතිබිම්බයක් කියනකම කියනවා. මේක අපි හදාගන්න එකක් ඒකන අප ඇරහේ දක්ෂතාව මේකි තියෙන්නේ තවිදයකින් කියනවා. එක කියන අපේ කාචේ ලොකුනම් අපට ලොකු වෙලාේනවා. පොඩි නම් පොඩි වෙලා පේනවා. අපිට රතු පේ නැත්තැන් රතු නැතුව පේනවා. කොලා අඩුවෙන් පේනවා කොලා අඩුවෙන් පේනවා. මෙතන දහ දෙනෙ කවාඩ වෙලා හිටියොත් දහ දෙනාට ප්‍රසාදයවෙන්නේ ප්‍රතිබිම්බේ දහ විදදික්. මේක ඇත් අක්ෂ වෛදිවරේ කිටියොත් ඔබට දහ දෙනාගේ ඇස්පාරික්ෂා කරොත් ඇහි කෝන දායක් කියයි. ඒ තමයි ඇත්ත ප්‍රතිබිම්බේ අපි දකින්නේ බාහිර තියනක නෙමෙයි. බාහි මේ හැඩ තලයක් ඇමේ හැඩ තලේදයක් කියලා දෙයක් නෑ. මේ හඩදත අලත් වෙනස් වෙනවා කෙනාට කියෙනට කියන. එක අපි හදාගත්ත එකක් කිය එක. එක භාහිර තියන එක නෙමේ කියන එක ඒයි ප්‍රතිබිම්භි කිය න වචන තේරුම සත්්‍යයක් නෙමයි කියන එකයි. හැබ ඒ චක් විඤඥානේ ද ඊගවට තියෙන්නේ මෙත මනොවිඥා මනොවිඤ්ඥානයේදී මෙ ප්‍රසාදේ ද මෙතන අධිවචර සම්පස්සයක් කියන එක වේදනා සංඥා සංකාර් කෙනෙක මෙතනත් සැපදුක් නෑ එකයි දෙවනි වට්ටේකිවේ. මෙතනත් සැපදුක් නෑ. ඒක කිය අනනි මෙතනත් සිද්ධවෙන්නම කක්ද හැඩතලයයි වේදනා කියන්නේ ඒක දැනෙන්නේ කොහෙන්ද වේදනා කියක දැනෙන්නේ දැනීම කියන වචන තේරුම තමයි සංඥාව කියන්. සංඥාව කියලා අමුතු දෙයක් කොහවත් නෑ මේන හැඩතලේ දැනීම හැඳනීමයි සඥ හැඳනීම කියන්නේ මේ වේදනාව මතමයි සංඥාව කියන්න. මේ ඒකන් මේ ස්පාක එක ස්පාකකේ ආලෝක හැඩතලය තමයි විනීම ගැන වෙන එකක් නෙමේ සපදුක් විඳීමන්න ෙම හැඩ තලයම තමයි තකොට ස්පාකයකම තමයි විදීම කියන්නේ ඒක තමයි විදීම වේදනා. කන යම්කි විඳීමක් විඳීමක් විඳීමක්කට අපිට හිතරෙන් මේ වච්චන තේරුම අප සම්මුතිය තුළ කතා කලා තියෙන සපදුක් කියන කන විඳීම මෙතන එහෙමකක් නෙමේ. මෙතන තියෙන හැඩතලයක්. එතොට මේක රත්තුද මේක ආලෝකයේ වැඩිද්ද අඳුරුද්ද කොල්ලද එහෙම මේ රතු කොල කියෙ කරග හිලත් නෑතාව. ඒකයි මේක කියරණයක් කියන්න. මේ හැඩතලය, සංඥාවක් වෙනවා.ඒ සංඥා සංඥාවන්න දැඟ ඔයහ ඔය එන්නේ දැඟු විඳීමක්කිවට ඒ වේදනා එහමගේ දැඟ පහැදිලිකර මේකති ඔබ රැවටිලා ඉන්න තැනයි මෙතන රැවට ඒ ඔබ හිතන් ඉන්න දේ සම්මුති තුළලා අපි රැවට් අපි මේ ධර්මය අවබෝධ කර ගන්න නම් සත්‍යම දකිින් නොට සත්ත්‍යය නම් මෙතන කියරණයක් ඒක සඥ්ඥාවක් වෙනවා.ඒ සංඥාව අපි කියනවා ධර්ම පර්යදිහා බලලා පොත දිහා බලලා. කියනවා පර මතකෙන් ගලපල බලනවා කියල. ඒම පෙරමතකෙන් ගලපාන පරමතකයක් කියලෙක් නෑ ඔතනින්ම ධර්මය අවසාර අවසානයට යනකොට ඔබට පැටලෙනවා. වරදිනවා ඔතින් ගොහමටලොගත්තොත් වරදිනවා හැබයි මේක භාසාාවකින් ඉදිරිපත් කරනකට අපට කියන්න සිද්ධවෙන්නේ පෙරමතකෙන් ගලපල බලන කියනෙ එක තමයි. නමුත්ඒම කොහෙත් මතකයක් කියලක් තියනෙක කුත් නෑ. එහෙම ගලපාන්න පුුවන් එහෙම තියෙනෙක පුත් නෑ ඇත්තම කතාව ඒකයි. අතව තාව සිද්ධවෙන්නේ මේ එත කොටයි අෞත්තුව සම්බූතන් උත්තුහනම් විස්්ත කිය තැනේ මේ මොහොතම හටගෙන නිරුද්ධ වෙන එක. කොහෙවත් තියනෙ එකක් නෙමේ කොෙවත් කලින්දඒම ගල පරිලකපුත් නෙමේ. නමුත් එවැනි සිද්ධියක් සිද්ධ වෙනවා. එවැනි සිද්ධියයක් මේ මොහතම සිද්ධ වෙන. මේ ොහතම සිද්ධවෙන්නේ මේකත් කොහෙවත් තුන්කාලෙකට දාන්න බෑ අතීත කාලයක් වත් එතකොට දක් අපි පෙරමතකෙන් ගලපනක්කොත් පෙර අතීත කාලෙකට දාළමයක. එහෙම දෙයක් වෙන්නේ නහ. ත් අපිට මේ තවත් හට මේ හොඳට ගැම්රට හම තමයික තරන්නේ මදයක් නැති බව එකක සත්ත්‍ය බෝ දෙ වනකොට තම සිද්ධවෙන්නේයටට අබෝධද වෙනවා හම දෙයක් නැති බව නමුත් ඔබ අදඉන්නේ එතන ගැබරලාන්තෙට කිය තැන මේක පෙරමාතකයන් ගලපනවා කියන තැන අප එක දන්නවා එතුො ඔබ කිය ඔබත් ඒ ඉගෙන ගැන්නවා පොතගේම එතර මේ හැේ මොහත වෙන සිද්ධයක් බා ොඳ සිහතිබහි සිහ තියාගන්න ඕනේ නත්තම් මේ ධර්ම සාදිිට්ික ධර්මයක් වෙන්නේ නැහැ ට එතනින් තමයි සහදක පච්චුපහන්න ධර්මයක් හමන අකාලික ධර්මයක් වෙන්න නෑ. අකාලික ධර්මයකට තුන් කාලයක් නෑ. එහම මේ මේෂනයම සිද්ධ වෙන්නේ. ඒයි මේක තියෙන ඉතාම වටිනාම් වචනය තනම් මෙතන කියන්නේ. එතකොට මෙතර සිද්ධ වෙන සිද්ධිය බැලුවොත් මේන හැඩතලය කියනේ කොහොමද පොතක් වුණේ පොත කියල කිව්වෙේ නෑ පොත කියන්නේ අපි එතුට මෙන්න මෙතනයි මේ පෙර සංඥා නවසංඥා බවට පත්වෙන තැන. පරසංඥා නසඥා පෙර සංඥා නවසඥා කියන්නේ එතන මීට පෙර අපි කියෑන කුඩා කාලේ අම්ම ඉස්සරට එකොට පුංි දරුව දැනග ටේනේ අම්ම කියනමුත් බාරෙක්ව පුතාමය අම්ම කිය අම්ම අම අම්ම අම්ම කියලා මේ සෑන කාලයක් ගිහිලා මේ ප්‍රතිකම්පනයක් සිද්ධ වෙනවා මේ හැඩතලට හම දහම අම්මම්ම කියින් සද්දයකතු වෙනවා ඒ මෙස් පටිච්ච වීම තමයි මෙතර සබ්ද විතරක් නෙමෙයි මෙතන සබ්ද මෙතන ආමය වර්ණ සබ්ද ගන්ධ රස පහස් මේ සියල්ලම මේ පටිච්චවීම සිද්ධ වෙනවා. සුවදනුත් අම්ම වඳුරනවා එකැ සුවදෙනුත් අම්ම කෙනන සංඥාාව වෙන. එකකන සබදනුත් අම හෙද කවරට කෝලෙකදදිල අම්ම කරක ඔබට රුපම වවා. ඒ රූපයක් කන්නේෙ කොහෙද. ඔබ කියැයි පෙර මතකෙන් පෙර මතකෙන් ගලපනා ගැන ඕක තමයි නමුත් ඒ රූපය ඇවිල තියෙන. පෙර යම් මොහොතක මේ දරු අවිද්‍යාපච්චා සංකාර මේ සංකාර තමයි මේකට හේතුව. නමුත් මේ දරුව උපතින් ගෙනාවෙන ඇ සංකාර දරුව ඉපදදුුණට පස්සේ සංකාර ඇවෙන් අවිද්‍යාපච්චය සංකාරා ද ඔබ ඔබේම පුඩක් කුඩා කාලට ගියොත් ඔබටම තමයි මේක සිද්ධ වෙලාති. ද එතකොට ඔබේ හදාග එතන පෙර කුඩාකාලෙ හම් පටන්ගත්ත තැන්ට ගියොත් ඒක ඔබ හැඩතාල එනකොට සබ්දය අම්මා කියපු එක ඒ හැඩතලට එකතුවීම තමයි ඔත්නවය සිදධවෙල පටිච්චවීීම. ඒ නිසා තමයි ඒ සබ්දය හැඩතලයයි ගැටකැසීම තමයි අපි සිතක් කියලා කියන්නේ. තක් කියලා එහම කොහෙවත් දෙයක් නෑ.ක ගැබුරආන්තයට ගියාම අපිට කියන්න පුළන් විදි ගොඩා තියෙනවා මේක කම්පනයක්, මේක සබ්දයක්, මේක දොනියක්, මේක තරන්ගයක් මේ සිත කියන එක ශක්ති සභාව කියය. විඤ්ඥානය කියන එකම තමයි. ඒක යන්න මේ සවිඥ්ඥානක නෑ. ආත්මියය මනසියෙන් දැක්වොත් තමයි අපි ඔය ආත්මිය විදිහයට කතා කරයි. මෙතන සිතක් තියෙනෝ මෙතන ආස්මයක් තියෙනෝ මෙතන කෙනෙක් ඉන්න. ඔය වෙලා අපේම අදහස්. තු මේ සත්‍යයොයන්න ගොත්ත හමනමේ තියෙන සත්්‍ය සබහ දහමත් තියෙනවා ඒක අවිං්්‍ය ඒක සවිඥ්ඥානක නෑ. ඒ සබහ දම ගස්සේ අතු සේලර එක ආත්මය අද කරන්න. ද මේ ගසේ මල්පි පෙන එක ආත්මයන්ද කරන්න. මේ ගසේ එතකොට ය ගස දළුදාාරෙ ය දස මෙම ලොකවෙලා හැදෙන්නේ මේක ආත්මය අද කරන්න. ඔ ඔබට හෙන කියන්න පුළුවන්ද මේ ගස්සට ගස ප්‍රවාශන් ලේසිනය ද මේ ගසේ තියෙනවානේ ක්‍රියාවලයක්. ආවාස ප්‍රශ්සස් ක්‍රියාවවලිවගේ ප්‍රාසං ේසනයක් තියෙනවන්න. එහ ඒ ගසත් ඒක කරන්නේ ආත්ම අදද හිතලද කරක්. ඒකට ගසේ සිද්ධියට මොකක් ඔබ පනවන්නේ. ඇයි ඒකට ආත්මයක් කියන්න ඇති ගහ ගහ පොළොවේ පෘතිවිශාරයයේ උරාගන්නවන. උරාගෙන මේ පුංචි පැලයක් දැවන්ත ක්ෂා කරනවන ඇයි ඒකට එහෙම ප්‍රවාංස්ලේෂණයෙකු තියෙනවන ඒකෙත් මල් පිපෙනවන ඒෙත් ගෙඩි හටගන්නවන ඒක ඇයි ඒක අතු සෙලවෙනවන ඇයි ඒක ප්‍රානවත් ගතියක් තියෙනවන. යි ඒකට රස්්ියයක් කාමග හැකිලෙන්නේ ඇද දැ නිදිකුඹවගේ ශාකයක් ඇයි අවට එහම හැකිලෙන්නේ. ඇයි ඉරපායනකොට නිදිකුම්ඹ ගස්වල අතු මැලවෙන්නේ. ඇයි කොළ හැකිලේෙන්නේ. ඇයි යා නිදිී ගන්නවා කියන්නේ. එහන එක ආත්මයක්නේ. ඇයි ඔබ ගසට ආත්මයක් පනවන්න නැත්තේ. මේකම තමයි මෙතනත් තියෙන්නේ. ඔබ හිතුවට මෙත නාත්මයක්ත් තියෙනවා කියලා මෙතනත් තියෙන ස්භායක සංසිද්ධිය. එතනත් තියෙන සභායික සංසිද්ධිය. මේ බාක සසිද්ධිය ඒ සභාගක සසිදධි වැඩි සංකීර්ණ. නිසා බේතන් ටාත්මයක් පනව නෑ මෙතන් ටාත්මයක් පනර එක අපි කරන්නේ. එහම දෙයක් නෙමීමේ තීන් දැන් ඔබ ගත්තවොත් එෙම ඔත්ර ලක කතාවත් තියනවා. ඇයි බාන්දුරාවගේ ශාකයක් මාංස භක්ෂක ශාකතේ ද ඒ බලන්න කොේ ඒව සතේකාහම ඒ අල් ගන්නවා තකට ඔබට කියන්න පුුවන් නෑ අයට හිතන්න පුළුවන් ඒඒ තාව අල්ල ගත්ත අල්ලගෙන කෑවගේ මාන්ස භස්ක සාකවලක අපට දකින්න ලැබෙනවාට ඒ විදිහටමගේ යා හිතල කරනවාගේම දෙයක් කරනවා. ඒක එතර ආත්මයක් පනවන්න පුළුවන්නේ අපිට ඇයි ආත්මයක් අපි ගාට පනවක් නැත්තේ ඔන්න ඔොත්ත නො බ හරියට විමර්ශනයක් කරොත් හරියට ඒක සම්මාර්ශනයක් කරොත් ඔබට මේක හොඳුවට දැනවා මෙතනත් ආත්මයක් නැති බව එහෙම ආත්ම සංකල්පයක් නෑ මෙතන තියෙනෙ දෘෂ්ටක් මායාවක් අපි රැවට ිච්චේකක් අපි ආත්මයක් කිය අපි ආත්මීය මනසකින් මේක දකිනවා ඒතකොට අපිට හිතෙන්නේෙ නෑ මේ සිත කියන්නේ අජීවී සවි අවිඥ්ඥානක දයක් කියලා සිත කියන්නේ ආත්මිය දෙන්න නෙමේ මේ සිත කියන්නේ ස්වභාරික සංසිද්ධියක ක්‍රියාවලයක්. මේක සිද්ධවෙන විදිිය හරි දේදුන්නක් පායනොවාගේ දැ දේදුන්නක් ඔබ දකිනවා ඔය දේදුන්න අල්ලන්න පුළුවන්ද ඔයි දේදදුන්න ඇල් ඔටහවදවත් අල්ලන්න බෑ බෞතික හමකන්නන්නේ ඇතකොට මොකක් දේතිෙන එක ස්වභායක සංසිද්ධියයක් ඒක කියන්නේ ජල අංශුත් තියනවනං හිරුවලිය ර හිරු රශ්නේ තිේෙනවනක් ඒ එක කෝනවලට ඒ දීප්තිමත්වීමයි අපි දේ දුන්න කියලා කියන්න. එතොට වර්ණ හතක් එතර නැද්ද කවරුවරයායි. නෑ ඇතන හෙම දෙයක් නෑ. එතොට පන් ඔබේ ඇසටයි පේන්නේ. මේක ඔබේ ඇසේ වෙන්නේ. ඔබ ඔ මෙතර සිද්ධ වෙන දේ අපි බාහියට පනවනවා හැේකම මෙතරත් සිද්ධ වෙන්න හැමදේකම හෙමයි. හැමදකම මෙතර සිද්ධ අපි ායට පණවල මිසක් බායිරය මේව නෑ. මේකයි ඇත්ත මේ ඇත්ත අපට දකින්න මහනුවනක් කෝඩි. දැන් ඔබ ඒ පොඩි කාලේ එතන අම්මගේ හැඩතලයනකොට අම්ම සබ්දේල් වර්ණය ගැට ගැහි් එකටයි අපි සිත කිව්ේ දැනුත් ඒකට අපි සිත කියන්න. දැන් සිද්ධ වෙලා තියෙන්නේ ඒ වර්න්නේ ඒ හැඩතලයාවත් ඒ වර්න්නේය අවතේ හැඩතලය එකතු විච්චකයනවා. ඒස්කන්ධ මේස්කන්ද කියන එක ලොකු තේරුමත් ය. ඒ දැන් බො කුඩාකාලේ යම් ිස්කන්ධ අද තිබුණ මේ මෝොතෙත් ඒස්කන්දයාවත් ඒ නමත් එෙනවා ඒ වර්ණත් එෙනවා. ඒ එකනේ හැඩතලේවා. නායත්තන රූප අත්තනො මේ නාමරප දෙක කියන එක ඉතාම වැදගත්න මේ කතාව. දැන් දැන් හනාමය කියලා කියන්නේ අප අපි අපිහිහත සිතුල්ල කිය. නමුත්තේ සිතුවිල්ලන එතර තියෙන්නේ හැඩතලයයි සබ්දය එකතු විච්චක්. ඒක මේ මොහතෙත් සිද්ධ වෙන. මේ ශනයම සිද්ධ වෙන. මේ ෂනය පෙරසනය ශනය කියන්නේ එතන ඒ කන්ද අද තියෙන්නේ මෙතන මේ මොහතේ දැ අපිට ඔබේ වයිසවුරුදු හතළලයි කියලා ඔබ අවුරුදු හතලියකින් පස්සෙත්. එකත් දීල අම්මා කියලා කිව්ත් ඔබට ඔබේ අම්මාගේ රූප මැවෙනවා. ඔබ අවුරුදු හතලියකින් ආපස්සටකිල්ලා පලවෙනි අවරුද්ධට කිියොත් එතන ඔබට හැඩ තලේ එනකොට අම්මා කියනකට ඒක ඔබට ඇති වනානං යම් මොහතක ඒ ඒස් කන් දෙමයි ඒක තමයි ස්කන්ද කියන්න මෙතනත් තියෙන්නේ ඒ සබ්ද කියන්නේ ඒස්කන් දෙමයි ඒස් කන්දට හැඩ තලයක්ත්තියෙනවා මේ අක්කට තියෙන්නේ මේක සකස්වෙන එකක් මේක මේක එහෙම ආත්මිය දෙයන් නෙමයි ක අවිඤ්‍යානක දෙයක් සවිඥ්ඥානක නැහැ. එන්න අන්න ඒ අතාාර්ථට ඔබ එන්න ඕනි. එතකොට ඔබට මේ යථාර්ථ පේන ගන්නවා මජික්වල මැජික් නැති වෙනවා. මැජික් කියන්න විඤ්‍යාන මායාව අපේ සිතා අපිට හදලදීපු මැජික් එක ආත්මයක් ගැන කියන එක. බුදු නහසඒක මනාකොට පෙන්න්නනවා. රපන් අත්තතව සමුුණුපස්සඇති අත්ත නීවාරූපන් සමුණ උපස්ෙ රුපස් මින්වා අත්තානන් සමුඋපස්සේත් ද මෙක කියන්න මොකක්ද මේ. රූපය තුළ අපි හිතනවා අපේ හිතනවා ආත්මයක්ත්තියවා කියලා අපි හිතන මේ ආත්මයකට මේ ආත්රූපයක්ත්තියවා කියල ඔය දෙකම නෑනේ අපි හිතන එකක් නැතියන්නේ ඒකන අපි ආත්මයක ජීවත්වෙන් ඒකන අපි සැපදුක්විදින්නේ අපි ඒ ඇවිලතියෙ මේ මායාවට රැවටිච්ච නිසානේ අන්නේකයි විඤ්්‍යාන මායාවේ අපි රැවටුණු බව අවබෝධ කරගන්නේ කයි නිියන් මගද සිද්ධවෙෙන මේ සත්‍යය අවබෝධ කරනවා කියන්නේ අවිද්‍යාව ඒකන්නේ මේ සත්‍යය නොදන්නකම ඔබෙන් ගිලි හිලා යනවා. ඔබ සත්‍යය අවබෝධ කරවා කියන්නේ ඔබට විද්‍යා ලෝකයේ පහළ වෙනවා. අන්නේ විද්‍යාලෝකයේ සත්්‍යය දකින කෙනාට මෙතන කම්පනය වෙන්න දෙයක් නෑ මෙතන ආකම්පර්තිගේ කම්පනය වෙන්න දෙයක් නෑ. ඇලෙන්න්න ගැටෙන්න්න දෙයක් නෑ. අන්න එතට එන තැනයි ඒ සාන්ත සුවයට එන තැන දම් මෙතැ ැදදි ඔබට මේ සිද්ධිය කියනවන වට්ටන් වට්ටති කියලා ඔබ හිතපු දේ නෙමි. ඔබ ඔබො එක අබෝධ කරගත නැති බව අපි තේරුණා ඔබගේ කියනදේ වැරදි. වටන් වටඇති කියන්නේ අපිට යමක් පේනවා කියන්නේ ඒ අපි ටස්සරහට එනකම නෙමෙයි පේන අපි හිතනය කයිපේ. ඒක දෙවනි වටේ දී කැරකෙන් නිවන් දකින්නේ පළවෙනි වටේ නෙ මේ දෙදවනි වටටේ මෙන මෙතර සම්බන්ධයක් තියනවා. ඒ කියන්නේ අපි හිතවා වන්දම් මනවිං්‍යා අපි කියනක චක්කවිංඥාන මේක මනවවිංඥාන මේක දවාර ම මනසට දම්න්න මනසට ්‍යෑන දවාාරෙන් ලියට. මෙතන එම එහෙම ඔබට මේ න්‍යාය බදු වහන්සේ ඉදිරිපත් කරන මේ ඇත්තර්ම න්‍යායක් මෙතන තියන ඥාය ධර්මයක් එ ඥාය ධර්ම පැහැදිලි කරන්නන්නේ මේ සිදධිය කොහොමද වෙන්න කිය එක උත්මතු කල තයි. අපේ ඥායධර්ම අබෝධ කරහම අපට තේරෙනවා මෙ මෙතන මෙහම මෙහම දෙයක් නැති බව. මෙත සිද්ධහන සිද්ධිය පැහැදිලිවේරු. එකයි මනොවිං්‍යානය චක්ක විඥානය විඤඥා දෙදක් පෙන්න්නේ. ඒකයි මනවවිඥානය මනපු්බංගවා දහම මනස කියලා පෙන්න්න ඒවා මනස කියල දෙයක් කොයවත්න ම කොවත්න මේක සිත කියලදයක් කොයවත්නෑ පනවන්න බැහැ. ඒක හෙව ආෝකයක් නැත්තන් කලුවර අපට පෙනීම කියන සිත හට ඇැතිවෙන්නන්නේ චක්වි්‍යා සිත කටගන්නන්නේ සබදයක් නැතුව අපට සෝතවිාන්න සිත කටගන්න නෑ. එඒතක ඒ බාහිර හැමතිස්ස මේ සිත ාහිරතිය නකොටස. මෙ සිත්ත සරයට පනවන්න බෑ. සිත කියන්නේ හේතුන් පටිච සම්බූත හතු නිරා රුජත් හේතු නිසාහට ගන්න හේතු නැතිවනකොට නැතිවම් දර්තාාව ඒ කොහවත් තියෙනෙ එකක් නෙමේ තනක් පනවන්න බෑ. ට දකින්න බෞතිකව අල්ලන්න පුළන් දෙයක් නෙමේ. සිත කියයාන්නේ මයාාවක් මාරූපමංච විඤඤාන මේක හොඳර දකිින් න්නඕනි. ඒවිතරක් නෙේ ේදරා බුබ්පුලංච වේදනංච එතකට සංඥා මරි්ගවට්ටේ සංඥ එතකොට සංකාර කදලූපමන් සංකාර. එතකළට විඤ්‍යාන මාරූපම ඒක තැකවා තියෙන දෙයක් නෑ. මේ දියබුබලක් වගේ ඇතිවෙලා නැතිවෙන ඒ ඒක මේ එකක්වා තියනයවනම. දැම් මෙතනෑදී. මෙතන දී ඔබ දැන් මෙතන මේ පෙරමතකෙන් ගලපල බාලනවා කියන එක තමයි සංකාරා කියලා කියන්නේ නමුත් සංකාරා කියලා කියන්නේ මොකදද කලින් තිබුණු අ අ හැඩතලේනොට අපිට මුලින් කලින් මුලින්ම මේ හැඩතලට සබ්දේ තමයි දැනුත්වෙන්. ඒක තමයි අපි මෙතන කියන්නේ සංකාර ඇවිල්ලා ගිනි වලල්ක් කියල් අපිහෙම දේනයක්ම කරනවා විශාල කාලයක් අරගන්නවා. මොකද තන විශහල පැහැදි කිරමත්තිී නොම මේ සංකාරගැ. මෙ සංකාර තමයි අපි ඇත්තට මේ මේ සපවිදින දුක්විඳන්නේ සේරම සංකාර නිසා. මේ සංකාහර තමයි පොත කියන්නේ එක ඇනි වේදන සංඥ මේ එන හැඩතලයට මේ සඥ්ඥාව හ හඳුනා ගැනීම කියන එක මේ කලින් පුංච කාලට ගියොත් එ පුංි දරුව ඉපදුනය දැනගෙන නෙමෙ. නමු ඊට පස්ේ යාලුක හැඩතල එනකොට අම්මා කියන සද්ද එකතු වුණා. ආලුක හඩතලට සබ්ද එකතුන. අම්ම විතරක් නෙේ හැමදේ මෙහෙමයි සිද්ධවෙන් රතු කහ නල් හැම එකක්ම අපි සබ්දය ආලෝක ස්ද සබ්දට එකතුවීමත් තියෙනවා. එක මේක සෝතයේ සම්බන්ධයක් තියෙනවා. අනුසෝතයේ පටිසෝතය කියලා කියන්න ඒක මේක සෝතා පන්න වෙනවා කියන්නේ ඒකයි මේ සබ්දේ තම අපි පරිාරණය කරන්න. මේක දොනියක් තරංගයක් සිත කියන්න. සිත කියලා හැම දෙයක් නෑ මේ අපිට පණවන්න දෙයක් නෑ මේක විශාල ධර්මයක් මේ තුළ තියෙන මේේේ අප ොහත්ද අපට වෙලා තින කියන කිය ට අපිට වැට හේන. දැන් වටහන් වටඇති කියෙ කිව්වේ පලවිනි වටන මේ දෙවනිවටේ කියලා කිව්වේ ඒ නිවන් දකින්නේ දෙවනි වටෙන් කියෙ කිව්ව. දැන් අපි පොත කියනක හදාගෙනයිඒ මේ අපිට පොත පේන කොටම මේ එකක් එනවා අපි දකිනව වනේ ගනිකන ආ ආයතනයක් කදගෙන් බලන. හිතන්න පුළුවන් මේේක්. ආතන ක්‍රියාවලිය දෙපාරක් සිද්දේවාක්. එකක් ආතනය අපුට ඇතුළටට මේ ප්‍රසාදී දෙවැනි අපි බාහිට දාල බාලනෙ එක නැවතත් තැහැරල බලනවා එක එක පහර දෙපැත් තක් සිද්ධ වෙනවා මෙහන් කියරන්නේ එනකොට නැවතත් මේ කියලා අදනවා ඒකත් ආයතනයඉම්මයි සිද්ධවෙ ඒකයි ඒකට කියන්නේ දැන් ඔබඒ ධර්මය තුළත් දකිනවා දැ අවි්‍යපච්චා සංර සංකරපච්ා විඥ්‍යා විඤ්‍යාන පච්චා නමුරප නාමුරු පච්ච සලා ඇතර එතුට මේ සලා අතර වීම ආයතනය හැදීම් තමයි එන්නේ ස්පර්ශ්ය සලාතන පච්චෝ ස්පස් පස පච්චා වේදන ඇතකට ඒ විදිට යනවා. එතකට යම් වේදත සංජානාති ය සජානතම් විතක්කේති යම් විතක්කේත්ම් විජානාතිකය රැටනවා රැවට නොත්වවෙන්නේ නවතත් ඇහැල බල ආතන හැදෙන නවතත් අර සිද්ියම් වෙන. එකකන් නවතත් එත සංකාර සංකාර එතන ආයහිමත් විඥාන විං්‍යාන පච්චා නවතත් නමරූප නවතත් සලාත ඒ සිද්ධ වෙන. එක රව්මට යනවා එක කෙලවරක් නෑ පටික්සන් පත් රව්මට යන නැවතත් අයිමත් ඒක නවා ඇවිදිට මේ විතර තමයි මේ පටිච සම්පද තියන්නේ කියැන මේ පටිච්ච වෙනෑ ගැට ගැ ගැට ගැනැට ඔබදකින්නන්නේ එකතු ජානාතිකය ඔබ රැවටයනවා එක ාහිර කියලයි හිතන්නේ අමුත් හිීතින් පොත කියනක හිතේ හදාගත්ත එක බාහිර එකක් නෙමි බාහිර පොත කියන්න පොත කියන. මේ එකක්වත් බාහිර ඒඒ අපි දැ මේක හොඳටම තේරෙනවා බාහිර. මැටි ික් එකට හැඩ තලයකට අපි ෙනන කෝපයක් තව ඔ මටිකම තව හැඩ තලයකට අපි කෙන පින්ගාන්න ඔයි මටිකම තව හැඩ තලයකට සකස්කල් අපි කියන මල් පෝච්ා ඔයි මටිටිකම තවත් හැඩ තලෙකට තේල අපි කියෙන වලඳක් එහන තන් මුට්ටියක් හට්ටියක් ඇතිරිය ඔය නම් ඔක්කොම අපිදාන්නේ. පොතන මැටිවිතරයි තියෙන්නේ. අලියකව අපි කෙන සේරම්පාගෙන යයි මොද එහම ඒ අට මැටිවිතරයි. අපි තමයි ඔක්කොම කියන්නේ හැඩ තලවල්ට. ද මේ වගේ මේ සේරම මනසිකාර. මේ කෝපැක වකවද අපි එතකොට පිානක වෙකවුද අපි ො මේකත මේ දරුව ඉංග්‍ර මරිකාග කියති පොත්මක වෙන මේ දරුව වෙනින් සබ්ද භාවිත්‍ය කරන්න. ඇතට අම්ම කියන්න මද කිය ල කියන් ට මේදර ඉන්දියාවට කියනති පොත්්ගත කරන්න ඒ දරුව වෙනි සබ්ද භාවිත ඒ ඒ දෙන සබ්ද තමයි තියෙන්නේ. අපි හිත කියන බ්දෙට ඉංග්‍රසිෙන් හිතන විදිය න මේ සිංහල හිතන විදිය වෙනස් කියන්න නොකයි ඒ සබ්දය බ්ද වෙනස්වෙනවා. ඒතු ලස් චිත සර්භාව වෙනස් වෙන. දඕකම ඒ දරුවම චීන ගින් තිබ කියයන් එතට ඒ දරුවගේ සබ්ද වෙනස්. ඒය කවදාව සිංහල කතා කරන්න හැන එතකට ය චීන චීන්චීංගාග කියක අපට තේරෙන් නෑන. එත බ්දයක් නද තොට තියෙන. එතන සබ්දයක් තියන් ො රයාලාම යුරපට ගෙනන චොබදෙන් එතන සබ්දයක් තියෙන් ඒ දරුව අතට ඉන්දයාට ගෙනචත් මොකද වෙන්නේ මේ ඉපදිච දරවා යන්නේ කොහටද කොතනද එතන තියෙන සවබායික පරිසරය සබ්ද ටිකයි එකතුවේ. මේක සභායික සංසිදධා තියනෙන අපි ඇතන්ට මේ එකම දරවා මේ ඒක පලාතුවොල දැම්මහම සබ්ද වෙන සිදධියටේ වෙෙන සබ්දන පරිියරණය කරන්න. ඒක එහෙමක් වෙන්න බෑනෙ. ඒ යතාාර්තයක් නෙමේයිනි ඒ පරම සත්්‍යයක් නෙමෙයිනි. ඒ මයාාවක් නතකට ඒ මයාාවක්. සිත කියන්න මයාාවක්. ඒක සභායික සංසිද්ධිවර් පදන මුණු ඒ සකස් වුනු සංස්කාරයක්. ඒක යතාාර්තයක් නෙම මේ සිතස යතාාර්තයක් නෙම සත්ත්‍යයක් නෙමේ. තඒ ඔට අබෝධනට වට්ටන් වටති කියෙනකාරන අබෝධර. දැන් ඔබ දකින්න මේ වටන් වටති කියන්නේ පුංචි මාත්‍රකාවක් නෙමේ මුළු ධර්මය මොතන තියෙන්නේ. එතකට ඔබ දකින්න පොත ඒ පොත අපි හදාගත්ත එක ඇත්තරම් පේවාන මේ හිතනවා. අපි මේ හැමයකම හිතන සිතුවිල්ලත්තින් අපි හම එකක්ම සිතුවිල්ලත් තියන්නේ. අපි මේ පත්වල ඉර නවා මේ පැවලොම හඳතයෙන ඔක්කො අපිනවනු ද කරන වෛරසකට නමත්දැම අපි. කරෝනැකිවේ චීන චීනය භාසාාවෙන්ඒ කතා කරන්න සබ්දේ. නමුත් ඒක අමරිකාවට ගිහමකොද වෙන්නේ යුරපට ගිහමොදවෙන්නේ ඒ ාසාාව කතාරන්න බෑ ඒක නිසා ඒගොලක් දිියව උත්්චායට එන්නන්නේ ඒ ගිවක් ොID- 19 කිය එතර ඒ එකළ දාගත්ත නාම. දැ නාම කියන්නේ ඇත්තක් නෙමේ යතාර්ථයක් නෙමේ ඊට පස මොද වවෙන්නේ වටික කල් ගහම එක දැකි කියනවා ඇල්බිට කිය. දැන් අතතිවටම අර මුලින්තිබිච්නම පැත්කවත්. ර වත් ික කල්ගියහාම තවත්දම දාගන මේ තමයිම්මුති ප්‍රඥප්ති නම කියා. අපි මේ හැමේකම පරිහරය කරන්නේ අපි මදාගත්ත නම් ඒවා ඇත්තනෙමේ. හැම එක මේ හෙමයි. සේරම හෙමයි අපි පොත කියන්නේ අම්ම කියාන්නේ ඉන්දියාවට කියාව උම්ම කියනන්නේ ආය මේක තවතනකට කිය මද කියන්නන්නේ ඒේරම අපිදාගත්ත පනවා ගත්ත දේවා. අපි ජීවත්වයන්නේ නමිය ලෝක කිවේ සිතුවිලි ලෝකකිවේ ඒ නම් ලෝක. අප කියර මේක නාගහ මේක නුගගහ මේසේ මේක පුටුව අප ඔක්කෝ සම්මුති ප්‍රජ්ඥප්ති නම් දාගත්තයෝ. ඒවා මනසිකාර. ඒ මනසිකාර ඒ කොහවත් නෑ. ඒ මනසිකාර කියනේවෙන් තමයි අපි ජීවත්වයෙන්නේ. අපි ජීවත්වවෙන්නේ මනසක් එක්ක. අපි ජීවත්වවෙන්නේ මනෝ මේේ ලෝකෙක. අපි ජීවත්වවෙන්නේ මනෝ පුබ්ංගම චිත්තයෙන නියති ලෝකේ. අපි ජීවත්වන්නේ ආතන ඇස කන දිවනාසය කියන වර්ණගන්ද රස. මේත් එක් කලා අපි ජීවත්තන්නේෙ හදාගත්ත සිතු විලි ලෝක. චිත්ත ලෝක එක අප ටීව දිහා බලාගෙන සැපදොක්වෙදන්න. අපි ටීවක දිහා බලාගන්න අප ටීව එක ිනිස්ස යන හොඳ මනිස්සු නරක මනිස්සු ටවක පලේන් යන ටීවක මොහද කෝචයන ටීවක මුහද මුහදේනම ටීවක ස්කේනක ගොඩ ලොක කරන්න පුළුව හමොත් එකක ඇත්ත ලෝකගේ පේනවා. නමුතේක ඇත්තද නෑ ඇතන තිෙ ප්ලාස්ටික් ඇල්ල. ඇයි අපි අන්ඩන්නේ විදර අදධ්‍ය බලාගෙන අපිමොර දන්න. අපේ සිතේ ලෝක හැද අප ටීවකක් දිහ බලා පිදකල තියෙනන සමහරලාට සමහර උටත්තේවා අඩනව අනේද ගොඩා ගොඩක් කෑයට දරගන්න බෑනේ දම ටීවේ දිහා ලාලග න්නේ වුණනාට ඇයිම මොකක්ද වෙලා තිෙන් ඒ ටීවකි මමුකුත් නෑ ඒක කිසිම දෙහන්න නෑ ඔබේ සිතේ තින්නේ ඔබ චිත්ත ෝක හැමහතම ජීවත්තේද සබහෑ ලෝකෙතෙ මයි සැෑ ලෝක ටීවක බලනවාගේ තබ ඔක්කොම් බලන්න ඔක්කොම ඔබ හිත තිී. ක්ත් බාහිරවනේ ඔබ ඔබ අන්න ාහිරයක් ැන හිතලනේ බ සිත සිතු විල්තෙක් ටව එක දි බලාගෙන ඔබොමටව එක දද ඔබ නිකාහරි ඒඒ ආවර යථබුත ඥානය තියෙනවන ටීව එක කියන්නේ විදුරුවක් කියලා හිතෙන්නේ පැ. එඒ යතබපුත ඥානය දකින්න පැ මේ විදුරුව අධ්‍යහා බලාගෙන මමකොට දඩන්න කියල මේ ඇතුලේ මොකක්ත් නහැ කියලවත් එන්නේ නෑන. අඩු තරමින් රඟපානවා කියලවත් එන්න නේ ඔබ අන්ඩනවානේ ඔබ අන්ඩහන්නේ ඔබ ඔබ සිතුවිලි ලක ජීවත්වයෙන ඒක මේ දැනුත් සිද්ධ වෙන. ඒ තරන්නේට තර ටවේ බල වෙලාවට තම ඒක මේ වෙලාව හොු වෙලාවක් ඒම කන්න මේ වෙලාවෙත් ඔය තමයි ති දැනුත් ාන්න ඔබ හිතු විලියවල ටීවේ ද ලාග හ පවි හට තමයි දැනුත්තන්න ඒ රන්න මේ ඔබ ඔබ හහිනය අදක්කි නව හීනත් සබදුක් පදිනවා ඔබ හීනෙත්තේකමයි කරන්න ඒයම චිත්ත ලෝකක අපි හිර වෙලා න්න අපි රව ටිලායින්න අපේ රැව ටීමේයි ඒක අවිද්‍යාව කියයන් අපි මේ අවිද්‍යාව ඉන්න තාක් අපිට රටීම තුල දුකමසක් එහ වෙන දෙයක් නන්න නෑ ඇයි රැවටීම කවධාරක් බිධ වැටෙනවා. පුටුවෙන් දිමට වැටුණ වගේ අපි මේ නැක අනිදාාග නන ඇදෙන් බිමට වැටුනාගේ අපි හීනෙන් අවදිවෙන දවසක් කියෙන එදාට අපි අන්ඩනවා. ඇයිඒ අපිට දරාගන්න බෑ ඒ තරම් රැවටල්ලක අප අවවෙලායින්න.ඒ තරම් මයාාවක රැවටල්ලක අපි හිරකාරයෙක් වෙලාඉවා. අපේ සිතේම අපි වාහලික් සිත්්ත කියන දේ දම අපොය කරන්නේ ඒක නිසාම අපිට දුක උරුම වෙන්. අප කවදව සැනසීමක් නෑ ද අපිඒ දැවන්ත මෙහකරු අපි දැවන්ත දැවන්ත සිරකරුවක් අපි දැවන්ත යටත් විජිතයක අපි අර නිකාන් අර වහලෙක්වාගේ අපි සිතේ වහලෙක් අපි සිතේම වහෙක් අපේ සිතේම වහලෙක් ඒ වහල්කමින් අපිට මිදෙන්න බැරිතාක් අපට සැනසුම් සුවයක් නෑ අපි ඉන්නේ සධාතනික දුखකර අපිට ඒකෙ මිදුුණු දවසර තමයි සධාතනික සොයක්තේ මේ සත්‍ය අබෝධ වෙනතා කිසි කියෙනකුට සැනසීමක්ना නෑ ඉති මේ මෙත්තන ඉතාම වැද ගත්නේද. අපි ද මේ කතා කර එක මාත්‍රකාවයිනේද. අපෙන් අහලා තිබුණු එක ප්‍රශ්නය වට්ටන් වට ඇති කියෙනෙක් අපිට බැහැනේක බොහොම මේක බයක අපිට බැහක හරිට ඔබට තේරම් කරන්න ඕන. හ එක දවසක්ව තරු ොකොත් අපි අපි දුවන්නේ කොහද මේ. දැන් අපිට තියෙනවා ඔබ කියන එක හරි ඔබම කියයි. එතකොට අපිට දැන් දැන් තියෙනවානේ මේ දැ ඒගවා අධීර පැහැදිලි කරන්න. ඒ කියන්නේ. ට තියෙනවාේ දැන් එතකොට මේ අරහත්වයට ප්‍රතිපදාව පැහැදිලි කර ඔ තවට ඔබේ ප්‍රශ්න එත ඔබේ ගැන්ටලු එදො ඔබාසරනයි ඔබට අපඒ පැදිිරත් ඔබ අරක ඔලුේ තියෙනතාක්කල් ඔබට මේ එක ගන්න බෑ නමුත් එතන අපි පැහැදිලි කරන්න ඕ නිතමයි. හැබ එක දීග පැහදිලිකිරීම සේරකයම තියෙනවා ගැ ඔබ කියනවා ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබේ ඉදිරිපත් කල්ලා අදැා දැ මෙතන අනාගාමි භූමියේදී ප්‍රතිපදාව සිත ඒ මහොතම එක්ෂණික සිත දකිනයක. හටගෙන නිරද්ධ වන බව ගවසිතට සම්බන්ධයක් නෑ මෙතනම ඒසිතම එතන ඉවරයි එක්ෂණක සිතක දවේ දකින්නාට සම්මුතියතුට මරණයාම නොව කියෙන ැන්ටවා. එතකට මරණය කියන සිතු විල්ක් ෙනවා තර එම දෙකු ලෝක නැති වෙන අපිදාාගත්ත දක්වෝ හමතිස් සිද්ව න ද තක් අපිට නිුද්දවේවා.ඒපද නිුද්ධවන ීත ඒතනින් ඉවරයි. අත්තම කිව තීගාව සිත වවෙනිින් එක තර ඒක අඇතන හට නිරද්දවේ. ඒ තමයි සිද්ධ වෙන්නේ ද ඒක අනාගාමි භූමියදී අපි දකිනවා එතර දකිනකොට තමයි අපිට මේ අපි අ අපි දකිනවා දැම් බාහිර සත්්‍යයක් න මේ බාහිර අන්තයමි දුන අපි සෝතාපානයට පැමිණන්නේ ලෝකෙන්මඉදිලානේ ලෝකෙන් මවිිදෙනවා කියන බාරෙන් මදෙනවාන එතර බහිර සත්වයක් මේ කියලා දකින්න පේ එතර තමයි සෝත පාන්න වෙන්නේ එතරින් තමයි පටිසෝතගාමි ප්‍රතිපදාවට එන්නේඒකැන හිතේ මයාාව මිදන්න පටන්ගන්න එතන. ත්තම කියරවන ෝොසග පරිනාව වෙන්නන්නේ ඔතන. බාහිර ලෝකේ ඇත්තක් න මේ කියලා දකින තැනයි සම්මාධත්්‍යයට එන්න පටන්ගන්න. එතකන් අපි මිත්‍යා දුෘෂ්ටේ සතාසිව්පාව පවා බාහිර ඇත්තකරගෙන ඉන්නේ. අද මිනිස්සුත් බාහිර ඇත්තකරගෙන ඉන්නේ. ඔබ ඔබේ ළඟවන්න ඥාතියක්ගෙන් අහල බලන් මේ ෝකේ ඇත්තත්දකේ ඔබ ලඟම ලංඟවන්න සෞදරයගෙන් හල බලන් මේ ලෝක ඇත්තක මේ ලොකසිට අනුවකට වැඩිය ඉන්නේ. මිත්‍යා දෘෂ්ටි බාහිරට රවටලාඉන්නේ කවරුවත් මේ ලෝක සත්‍යය අන්ඳරන්න නෑ? එතරයි මේ ලෝකෙම තියෙන තැන එතවට සතාසිව් පාව පවා ඉන්න එතැන සතාසිව්ප සත්තු මතමමා තකට මනිස්ුවෙන්නේෙත් ඇයිත් මිනිස්සට මේ බෑක පාලය කරග සතටත් බෑ මොකද ඇත්ත දන්නන්නේ නෑ සත්තු ඉන්නත් ලක ඇත්ත කරගෙන මේ ලෝක සට අනුවක් මිනිස්සු මේ සත්‍යය අඳුරන්න නැහැ ඇහ්ුවත්ෙ මෙ අ ලෝක තියනවදක ලෝක කියෙලායි කියන්න ලකයක් තියෙන ලෝකයා ජීවත්වයෙනවා ඒ නිසා අයටට මරණ ඇත් තියෙනවා. ඇයි. ක තිය दिमा මैල කළ හිත ना ඒක මत්‍ය दृष්ටය මේ ලෝ එම පවතින ලෝකයක් නැති බවईයි පු අනු සते ස දම්මේසු කියලා බුදුන් වහන් से ලකට හेළ කරන ධर्ම में ඒ ධර්මය තුළ තියෙने लोක धධर्मතාව ग ඒ ලෝක सත්्यයක් නෝන බවයි තියන ඒයිමහने න මේක තියෙනවා කියලා किව वර දි නකකිවත් තරදි මේක හේතු පල දාහමක් කියලා බුදුන්හස ේසना කර මුත් අපි ක තිෙනන කිය රග තමයි මේ ෝකත් තියවා මේ ලෝකෙත් ඉන්නවා මේ ලෝකම ජිවවා ලකම මන ද අපේ ආත්මිය සංකල්පක ඉන්නේ. නමුත් මේත සත්‍යය දක්ක හම මේ ලක බොරුවක් වයෙන. මේ සේරම මායාවක් වෙන මේ සේරම චිත්ත ලෝකයක් වේෙනවා බායිර ලෝක අ නෙමේ වවා දැ බදුන්හසේ ගහනවා ස්වාමනි ලෝකේ ලෝකෙ කියල කියනවා. කොත න්න ලෝකෙ පනුවා අම්ද. දර බදු වහසේ පිළිතර දෙෙනවා මහනේනි සලාහිතන ලක ලෝක. ඇස කන්න දිවනාසේහැ දෙන රස ලක යඇයි. සබ්ද ලකයි වර්ණ ලෝකයි ගන්ද ලෝකය මහරනි ලෝකේ තමගේ සිතේම හැදන්නේ චිත්තේන නී ඇති ලෝකු එලියති එන ලෝකයක් නෙමයි අපි ජීවත්වවෙන හිතේ තියෙන ෝකයක. අපි එලිතේ ලෝකයක්ගැ කතා කරට වැඩක් නෑ පලක් නෑ අපි ජීවත්තයෙන හිතකනා දැන් ඔබට වැටහෙනවාද මේ මාාව කොයි තර ප්‍රබල්ලද කියලා අපි කොයිතරම් ලොකු රැවටල්ලගද ඉන්න කියලා මේ සත්‍යය ඔබට හඳුරගන්න අවශ්‍යම මේ සත්‍යයට ඔබ එන්න මෝණ. එතකොට මයි ඔබ මේ ධර්මයට එන්නේ දැන් ඔබ මේ ඔබ දැනගැන්නවාක. ඇත ඔබ සෝතා පාන්න වවා කියන්නේ කවදාවත් දුකට වැටෙනෑ සසර දුක මිදවා කියන්නේ ඔ දුකතියකට වැටෙන් නෑ කියන්නේ. මේ තිරිියන් ලෝක නැවත උපදින්න නෑ කියන්නේ. මේසි අපි කිව මේ වි්‍යාන සකස්ය ආර ගොඩ අප කිව මේ තිරිියන් ලොකොල සකස්සන ආකාරග අප කිව්වා ඉසහට ඔබ කියන්න ඔබ ආරම ප්‍රශ්න අප ඉදිරි පත් කරන්න. මේ තිරිහන් ලෝකොලොකොම සකස් වනකෙ. දැ ඇත්තටම? ඔබ මේ ලෝකක නැවත සකස්වය නැහැ කියන්නේ. එතන නේද දුකින් මිදීම තියෙන්. එතන නේ ඔබ නියත සුගති පරායර වෙන තැන. එ එතකර ඒක වන්න ලක ඇත්තක් නෙමේ කිය දැනගත්තොත් පමණයි. එහෙම උනොත් තමයි මේ චිත්ත ඇතුල ස්බාාව ඇතු චිත්ත ශක්තිය ඇතුළ නිර්මාණ වක නවතින්නේ. චිත්ත සක්තිය තමයි අපිට කර්මයක් කදල දෙන්නේ විපාකයක් දෙන්නේ. ඒක න්න චේතන හාම් බික්කවේ කම්මම් වද. චේතනා කියන්න චිත්ත. චිත්ත සිතුවිලි තමයි කර්මය අදන්නේ. චේතන හම් බික්කවේ කම්මම් වදාමි කියලකි වේකයි. එහන අප සිතවිලි ඇතුළ මේ චිත්තේන නී ඇති ලෝකෙ දකින්න මෝණි. ඒ තාි අපි කර්මේයට යට වෙනවා. ඒතා අපිට දුක උරුම වෙනවා. එහන අපි මේ දුක මිදෙන් නෝනං සුගති පරයන වෙන්න ඕන්නම් ොස්සග පරිනාම වෙන්න ඕන නිවට නැමනක් කොට පවතින ඒකන කො මොහතයෝ මලොත් අපි සුගයක ඉන්න කෝම. මේ ලෝකෙ සත්‍යයක් නෝනබවද දැකීම තුළයි. එයින් තමයි මේ ශක්ති සභාවේ සුකුමවෙන්නේ විඤඥාන ධාතුවේ. එන් තමයි නැවත පහල ෝකක දුගතියක උපදි නැතිවෙන්නේ මේ සත්‍ය ධර්මයට නැවෙන කෙනෙක්. ඒයි ෝස්සක්ග පරිනාව වෙනවා කියන්නේ මහනෙන ගංයවර ඇති ගසක් ගගටම ඇලවෙයි තිබේ නම් ඒ ගගටමයි වැටෙන්නේ. මෙ මේකයි බුදුන්හසේ දෙන උපමාව යමෙක් ියට නැමුණක් කොට පවතිනවානම් ඒකඇන මේ සත්්‍යයට හැරෙනවා නම් ඔහු සත්්‍යයටම කවධාරේ යනවා කියනෙක්. අන්න තනයි ගොස්සක්ග පරිනාව වෙනවා කියන්. ඒක අනනි බාහිර ලෝකයේ ඇත්තකරගෙන ව අවිද්‍යාව තුළට යනතාක් ඔබ අවිද්‍යාව සසර ගමන මැරිමැරි උපදින දුකේ යනවා. එතර මත්‍යයා අදෘෂ්ටික ගමන. ඔබ සම්මාධදිිට්ටයට එන්නේ මේ සත්්‍ය බාහිර ඇත්තක් නෙමේ කියල දකින තැනයි. ඒකයි අද්‍යත්ත බහිද්ධ කියන දම්ම චක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහන්සේ දර්ශනය ඉදිරිපත් කර බහිර සත්්‍යයක් නෙමේ කියලා බහිද්‍යා කියලා අන්ත පෙන්නනවා සිත සතවයක් නෙමේ කිය දකින තැන නිවන් ම පේනනවා. ඒ තුළයි ධම්ම චක්ක පවත්තන සූත්‍රය තුළ දදසාකාරන් තිපරිවට්ටන් කියලා ඒ දුක හටගන්නේ බාහිර දරුව මැරණ එක දුකයි හැබැ දරුව හිතේ ඉන්නකන් දුකයි ඒක දැනගෙන ීටිය බුදුවෙන්නත් කලින් සිද්ධාර්ථ කාලෙත් නමුත් බුද්ධත්තයට පත්වනාා කිව්වේ දරුවෙක් කියලා කෙනෙක් නැති බවබෝධවීමයි. සිතේම මායාාව බව දකිීම ඒකයි ස්කන්ධ දුක්කා කියන්නේ මේ ස්කන්දය තමයි සිතාදන් ඒයි ඒකට හේතුව දැ මේ කාරණය ඔබට වැ පැහැදිලි දෙවැනි වටේ තමයි අපි නිවන්දකිින් සලාතන නිරෝධෝ නිබ්බානො ආයතර හදාගෙන අපි පොතක් හොයන්න අන්න එතන අපි බාහිරෙම්මිදන් සිතට අරමුණක් එනකොට අපි මේේ ප බාලකට ිත්්ියේන මේ පැත් බාලගොට අපට පොත පේන මේ පැත් බලොට අපට පොලො පේන දැන් මේ එක තක් තම හැම මොතෙම තින්. හැබ ඒ සිත පෙර සඥාවක් නැතිඒ පෙර ස්කන්දයක්ේ දැනුත් ඒ ඒස්කන්දයති අප හැම මොහොත මේ මොහතේ ඒස්කන්දීති සකස්සේ. එතන ඒ මොහතේ ඒ ස්කන්දය සකස්වීමක්ති මේක සංකාර කියන්නේේ අප පේනවා ගිනිි වල්ලක් කැර කෙනවගේ දෙදයක් සිද්ධ වෙන. ඒක සංකාරා මාත්‍රකාාව ගොඩක්ම සංකී මාත්‍ර ගත් ලෑනව ගොඩක්යාට. එක මොහොතක එක සිතක් කිප දෙලා ඒ එතනින් ඉවරනම් ඊගාමෝත වෙනසිතක් කරන්හටගන්නේ මේ සිතයි මේ සිත ඇතර සබන්ධයක් නැත්තාන් ිතිය කිය රප පොත නිල් පට ත නිල් පට හඩ තලයක් නොක ේද සන්කර නිල් පට ෙන ස්කන්ද නම තම ිතිිය දකනට සුදදු පාටයි එතට එතර තියනෙන වෙනවම පාටක් වෙනෝම හැට තලයක් එතවට වෙනෝම සිතක් මේක සම්බන්ධ යන්නේ ඔ නෝකයි. ඒ සි සම්බන්ධයක් නෑ ආ ඒගව සිත් වෙන ක් එකේක සම්බද ය නමු ොද මේ ්‍ර ක් ජන මනුස සිද්වෙලා ති ොකද මේ සත්ව ලෝක සිද්දවෙෙන. ොද මේ මෙතරන මැරමැ පදන කහතාාවත්ත මේ සම්බන්ධ වෙලා නැහැ කියන්න ඒ අවබෝධය නෑ. එතකට සිද්ධවෙන්න මේකායි දොනියක් තුළ වේගයක් තුළ අදැ ද මතර හක් කියන අදවබ දැකල න කන්දකට හක්ව ප්‍රතිකපණ දෙර මෙන්න මේක සිද්ධ වෙන. මේ සබාධ මේ න්‍යයක් සිද්ධ වෙන. ඒ කියන්නේ ඒකයි මේ වේගයක් තුළයි මේක සිද්ධවෙෙන්. ඒක අපට තුංකාලයක් තියන අතීතයක් අනාගතයක් වර්තමානය ඒ අපි තුංකාලයක් හදාගෙන තියෙන්නේ දැ මේ පත්බලනකට පොට පොත පේනවා මේ පත්ත බලට ිත්තිිය පේෙනවායි මේ පත්තබලන පොපයනක නවත් පැපත්ත බලොට අ කලින් තිබුණු පොත තාම යවා කියලා හිතේ. පොන්න ඕක සිද්ධවා සංකාරය කියන්නේ වේගයක්තුල අප හිතර හමති හිතය තුළ ගට කහෙන මේ එකක තියෙනවා කියල මේක තියෙනවා කියල ගැටකහම සමුදය කියයන් තියෙනවා කිය ගත්තේක. ඒයිමුද සමුදේ තුළ තමයි අපි තන්හාාවව දුක උපදීන්න. ඒක තියෙනවා එක තිේරනා එක දකිනු ම තින්නවා. එ ඒතම් මම ඒසු හමසන සවත්තවා. ඒත ම ඒස හමස්මි ඒසු මේ අත්තක්. තො මම මගේ මගේ ආත්ම කියලා මේ පැත්තිේ පුංචි දරවා මේලක බි ඉප දෙලකට මේක දන්න නෑ. හම මේ දරුවවා ඊට පස්සේ අර කියන සබ්දටික එනවන්නේ. ඒ සබ්ද තමයි මෙතර ප්‍රශ්නය වෙන්නේ. සබ්දය යාලකඇත ප්‍රශ්න වෙන්නේ. අනිත්තඒව තියන න ේක ප්‍ර්ධාන් එතකට වෙන්නේ දැන් අම්මා. wartawan methatta mi aijau addokonne put